අද සියලුම දෙනාව සාදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අපි දිගින් දිගටම binary option forex වලට අදාළව කතා කරගෙන ඉන්නේ. ඉතින් මම අද හිතුවා ඩිරිව්ලා දෙන virtual account එකක් අපි හරියට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ වන විටත් මේකත් එක්ක වැඩ කරගෙන යන පිරිසක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට real account, demo account ඔයාලා මේ වන විටත් හදාගෙන ඇති. ඉතින් සමහර විට ඔයාලා මේ ශේත්‍රයට අලුත් වෙන්න පුළුවන් තාම real account එකක් ඒ වගේම demo account එකක් තාම හදාගෙන නැති වෙන්න පුළුවන්. ඉතින් හැමෝටම පහසු වෙන විදිහට මම අද කියලා දෙන්නම් කොහොමද අපි deriv.com එකේ virtual account එකක් හරියට හදාගන්නේ කියලා. ඉතින් මම මේකේ link එක පහල description එකේ දාන්නම්. ඉතින් මේ link එක ගියාට පස්සේ ඔයාට මේ වගේ interface එකක් තමයි දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතෙන්දී පහල තියෙනවා create free demo account කියලා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ ඔයාලා මෙතනදී අපේ details දෙද්දී අපි හරියටම අපේ සත්‍ය තොරතුරු දෙන්න ඕනේ. ඒ වගේම මුලින් අපි demo account එකක් හදාගෙන ඒ demo account එකෙන් තමයි අපි real account එකක් හදාගන්නේ. ඉතින් අපිට demo account එකක් හදාගන්න නැතුව real account එකක් හදාගන්න බැහැ. ඒ නිසා අපි පළවෙනි step එක විදිහට මුලින් කරන්න ඕනේ demo account එකක් එහෙම නැත්නම් virtual පුහුණු ගිණුමක් හදාගන්න එක. ඉතින් ඔයාලා මේක click කරාට පස්සේ මේ වගේ interface එකක් දැක ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්න අපි email එකක් දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි use කරන PC එකේ හරි laptop එකේ එහෙමත් නැත්නම් ඔයාගේ phone එකේ තියෙන email එකක් දෙන්න ඕනේ. මොකද මේ email එක දුන්නාට පස්සේ verification එකක් එනවා mail එකට. ඒ නිසා ඒක හරියට තහවුරු කරන්න නම් අපි වැඩ කරන email එකක් දෙන්න ඕනේ. Email එකක් දීලා මෙයාලගේ rules වලට එකඟ වෙලා මෙතන ටික් එක දාලා අපිට create demo account කියන එක click කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්දි මෙයාලා කියනවා අපේ email එක check කරන්න කියලා. ඉතින් අපි යමු email එකට. email එකට ගියාට පස්සේ ඩිරිව්ලාගේ mail එකක් ඇවිත් තියෙනවා. ඉතින් මෙතෙන්දි verify my email කියන එක දෙන්න ඕනි. ඉතින් මෙයාලා මේක අපේම email එකක් check කරන්න තමයි මේ mail එකක් එවන්නේ. verify my email කියන එක ඔයාලා click කරන්න. ඊට පස්සේ මෙතෙන්දි country එක select කරන්න තියෙනවා. ඉතින් automatically ශ්‍රී ලංකා කියලා වැටිලා තියෙනවා. එහෙම නැත්නම් වෙන රටක් වැටිලා තියෙනවා නම් ඔයාට මෙතෙන්දි පහලට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එක තෝරගන්න පුළුවන්. next දෙන්න. ඊට පස්සේ අපි password එකක් දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි demo account එකට අදාළ password එක දෙන්න ඕනේ. ඉතින් හොඳ strong password එකක් දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී characters 8ක් අතර තියෙන්න ඕනේ. ඒ අතර numbers ඒ වගේම symbol වගේම ඉංග්‍රීසි අකුරු මේවා ඇතුළත් වෙන විදිහට හොඳ strong password එකක් දෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඩිරිව්ලා දෙන platform එක, trading කරන්න දෙන platform එක. ඉතින් අපිට මේ ඩිරිව්ලාගේ platform එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙකුත් MT5, MT4, trading view ආදී platform යූස් කරලා trading කරන්නත් පුළුවන්. ඉතින් මේකේ තියෙන features ගැන කතා කරොත් trading කරන්න method කිහිපයක් තියෙනවා. multiplayer, ඊට පස්සේ rise and fall මේ විදිහට method කිහිපයක් තියෙනවා. ඉතින් binary trading කරද්දී අපි use කරන්නේ මෙතන මේ rise and fall කියන එක. ඉතින් මේක දීලා තියාගන්න. ඉතින් ඒ වගේම ටික්ස් විදිහට අපිට ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ වගේම මිනිට් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඉතින් බයිනරි ඔප්ෂන් කරන අපි මිනිට් ට්‍රේඩින් තමයි කරන්නේ. ඒ කියන්නේ ලෝන් ටයිම් මෝඩස් වලට තමයි යන්නේ. එතකොට අපි මෙතන මේ මිනිට් කියන එක දීලා තියාගන්න. ඉතින් අපිට අදාළ ටයිම් එක මෙතනදි දෙන්න පුළුවන් ඕන ටයිම් එකක්. ඉතින් අදාළ USD ප්‍රමාණය දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉතින් මෙතනදී අපිට ට්‍රේඩින් කරන්න පුළුවන් ස්මාර්ට් ට්‍රේඩ් එක ඕපන් කරගන්න පුළුවන්.
ඉති ස්මාර්ට් ට්‍රේඩ කියන්නේ අපිට මෙතනති ඔයාලා හිතන්න අපි MT5 ප්ලට්ෆෝර්ම් එක යස් කරගෙන ට්‍රේඩින් කරනවා කියලා. ඉති අපි බලන්නේ MT5 එකේ මාකට් එක. ඉති MT5 එකේ මාකට් එක බලලා මෙතනද අපිට ඊට අදාළ කරන්සිය එක තෝරගෙන අපි වෝල්ටිල්ටි වල ට්‍රේඩින් කරනවා නම් වෝල්ටිල්ටි මාකට් එකක් එහෙම නැත්තම් ෆොරෙක්ස් මාකට් එකක් මෙතෙන්දි තෝරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ටයිම් එකක් දීලා USD ප්‍රමාණයක් දාලා අපිට ට්‍රේඩින් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඩිරිව්ල දෙන MT5 ප්ලට්ෆෝර්ම් එක අපිට ඉන්ස්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔටෝ ට්‍රේඩින් වෙන ට්‍රේඩින් රොබට් කෙනෙක් අපිට හදාගන්න පුළුවන්. නැත්නම් හදපු රොබට් කෙනෙක් අපිට යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ෆීචර්ස් කිහිපයක් තියෙනවා. අපි දාන ට්‍රේඩ් වල රිපෝට් බලාගන්න පුළුවන්. ප්‍රොෆිට් උනාද ලොස් උනාද මේ දේවල් ගැන අපිට බලාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කැසිය කියන එකට ගිහිල්ලා අපිට ඩිපෝසිට් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. අපි ප්‍රොෆිට් කරගන්න සල්ලි ඩිපෝසිට් කරගන්න පුළුවන්. ඒ වගේම විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතෙන්දී අපිට ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරන්න පුළුවන්. අදාළ ටයිම් එක දෙන්න පුළුවන් මෙතන. ඉතින් ඒ වගේ මෙතන චාට් ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක වෙනස් කරන්න එපා, කැන්ඩල්ස්ටික් කියන එකම දීලා තියාගන්න. ඉතින් ඒ වගේම මෙතෙන්දී අපිට අදාළ ඉන්ඩිකේටර්ස් තෝරගන්න පුළුවන්. මෙතෙන්දී අපිට මාකට් ඇනලයිස් කරන ටූල්ස් තියෙනවා. අපිට කැමති ටූල්ස් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් ටික තමයි තියෙන්නේ ඉතින් කතා කරන්න. හඳ ඒ වගේම අපි යූස් කරන්නේ මේ ඩිමෝ එකවුන්ට් එක. ඉතින් මෙතන ඩිමෝ කියලා තියෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් රියල් එකවුන්ට් එකක් හදාගන්න ඕනි. ඉති අපි ඩිමෝ කරන සල්ලි කොහොමත් අපිට විත්ඩ්‍රෝ කරන්න ඩිපෝසිට් කරන්න බැහැ. අනිවාර්යෙන් අපි රියල් කවුන්ට් එකක් හදාගෙන USD 5ක් ඩිපෝසිට් කරන්න ඕනේ. ඉතින් මිනිමම් විත්ඩ්‍රෝ එක USD 5. ඉතින් ඊට වඩා ඔයාලට කැමති ගාණක් ඩිපෝසිට් කරන්න පුළුවන්. මේකට ඉතින් රියල් කවුන්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු. ඉතින් මේ බයිනරි ඔප්ෂන් ගැන මම කලින් වීඩියෝස් ගණනාවක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ පුහුණු ගිනුමක් හදාගෙන ඒ වීඩියෝස් බලලා හොඳ දැනුමක් ලබාගෙන බයිනරි ඔප්ෂන් හොඳ ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. හොඳ එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.